Renewin அது මානසික සෞඛ්‍ය කතා කරාම අපි දැන් හැමෝම කතා කරන දෙයක් තමයි අපි කායික සෞඛ්‍ය ගැන හැමෝම බලන දෙයක්. නමුත් අපි මානසික සෞඛ්‍ය මොකක්ද කියලා වැඩි දෙනෙක් දන්නේ නැති ප්‍රශ්නයක්. මානසික සෞඛ්‍ය කියන්නේ අපි ඕන දෙයක් අපේ කායික සෞඛ්‍ය ගැන අපි කතා කරාම අපිට හෘදේ වස්තුවේ ප්‍රශ්නයක් තිබ්බොත් අපි ડોක්ටර් කෙනෙක් ළඟට යනවා, අපිට අස්ථිවල ප්‍රශ්නයක් තිබුණොත් අපි ડોක්ටර් කෙනෙක් ළඟට යනවා. නමුත් අපේ මානසික සෞඛ්‍ය සුවතාවය තියාගන්න අපි වෛද්‍යවරයෙක් හම් වෙනවාද? අපිට මොන හරි ගැටලුවක් මානසික සෞඛ්‍ය කියන එකෙන් අදහස් කරන්නේ අපේ සිතුවිලි අපි හොඳ විදිහට තියාගෙන අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම අපේ මානසික සෞඛ්‍ය හොඳින් යහපත්ව තියාගත යුතුයි. මානසික සෞඛ්‍ය ගත්තහම කායික සෞඛ්‍ය හා සමාන මානසික සෞඛ්‍යත් වැදගත්. මොකද ඒකට හේතුව අපේ හෘදේ වස්තු වැඩ කරන්න පුළුවන්, අපේ අනිත් අවයව වැඩ කරන්න පුළුවන්. නමුත් අපේ මොළය වැඩ කරන්නේ නැත්නම් අපිට කිසිම දෙයක් අපිට තේරුම් ගන්න බෑ. මොළයෙන් තමයි මානසික කිව්වහම අපි ගන්න අපේ මොළය අපේ ඇඟේ තියෙන තවත් අවයවයක් කියලා ගොඩක් අය තේරුම් ගන්නේ නැති දෙයක්. ඉතින් ඒ නිසා සමහර වෙලාවට අපි ඒ අවයවය ගැන අපි වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් අපි මොළය තමයි සාමාන්‍යයෙන් අපේ ජීවිතය ගත්තාම අපේ පෑය 24 පුරාම දවසේ 365 දවසෙම වැඩ කරන එක අවයවය තමයි මොළය. මොකද මොළය සාමාන්‍යයෙන් නිදාගන්න වෙලාවට තමයි ගොඩක්ම මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනම තියෙන්නේ. ඒ වෙලාවට තමයි ගොඩක් වෙලාවට ස්නායුවල අලුත් ස්නායු හදන්නේ. මතකයට දේවල් දාන්නේ, අලුත් රසායනික උත්තේජන හදන්නේ, ඒ සියලු දේවල් මොළේ විසින් කරන්නේ අපේ නිදාගෙන ඉන්න වෙලාවට. ඉතින් අපි ඒ සමාන අපේ මොළය ගැන අපි වැඩි ඒක ගැන අපි අවධානය යොමු කරන්නේ නැති වුණොත් සමහරවිට අපිට ඒ ස්ට්‍රෙස් එක කියන එක අපි මැනේජ් කරගත්තේ නැතුවත් අපිට මොන හරි දෙයක් තියෙනවනේ අපේ මානසික පීඩාව විඳින දෙයක් තිබුණොත් ගොඩක් වෙලාවට අපිට එතකොට ඒක අපේ මානසික ගැටලුවක් එන්න බලනවා. ඉතින් අර මානසික සුවයතාවය සඳහා අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඒ දේවල් ඒ කියන්නේ අපි හොඳ නිින්දක් ගන්න ඕන, ඒ හා සමානව හොඳ ආහාර වේලක් ගන්න ඕන, සහ අපි හොඳ සෞඛ්‍ය සම්පන්නව ඒ කියන්නේ ව්‍යායාම කරන්න ඕන. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි දවසට පෑයක කාලයක්වත් තමන්ගේ මානසිකත්වය වෙනුවෙන් කියන මානසික සෞඛ්‍ය වෙනුවෙන් කාලයක් වෙන් කරගන්න පුළුවන් නම් ඒක අපේ මානසික සෞඛ්‍යයට හොඳ දෙයක්. ඊට පස්සේම දැන් අද කාලේ තියෙන ප්‍රශ්නයක් තමයි අපි දැන් ඔය මානසික සුවතාවයට අපි මානසික ආතතිය කියන එක තමයි අපි වැඩිපුරම කතා කරන්නේ. කියන්නේ අපි ස්ට්‍රෙස් එක ගැන තමයි අපි වැඩිපුරම කතා කරන්නේ. එතකොට අපේ දැන් ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් එක කියන එක අපි කොහොමද ඒක විග්‍රහ කරොත් ආතතිය කියන එක ස්ට්‍රෙස් එක කියන එක සාමාන්‍යයෙන් අපි කියන්නේ අපිට තියෙන කායික හෝ මානසික පීඩාව මොන හරි තියෙන ත්‍රෙට් එකකට. ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තහම දැන් ඕනම තැනක අපිට ස්ට්‍රෙස් එකක් ඇති වෙන්න පුළුවන්. වැඩිපුරම අපේ ස්ට්‍රෙස් එක දැන් අද කාලේ තියෙන්නේ රැකියා ස්ථානයේ. ඒකට හේතුව රැකියා ස්ථානවල ගොඩක් වෙලාවට එක එක කට්ටිය අපිට මුණ ගැහෙනවා. ඒ කෙනාගේ පෞරුෂත්වය එක එකයක වෙනස්. ඉතින් ඒ පෞරුෂත්වය වෙනස් නිසා සමහර අවස්ථාවලදී අපි ඒගොල්ලන්ට එක්ක ගැටුම් ඇතික වෙන්න පුළුවන්. මොකද ඒක ඒ කෙනාගේ අවබෝධයක් අපිට හරියට තිබුණේ නැති වුණොත්. ඒ හා සමානව රැකියා ස්ථානවල ගොඩක් වෙලාවට රැකියා ස්ථානවල අපිට ඉන්නවා බොස් කෙනෙක්, කියන්නේ සුපර්වයිසර් කෙනෙක්, එහෙම නැත්නම් අපිට උඩින් ඉන්න කෙනෙක් ඉන්නවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ කෙනාගේත් තියෙනවා මානසිකත්වයක්. ඒ කෙනාගේත් බලාපොරොත්තු තියෙනවා. ඒ කෙනාගේ මානසිකත්වයේ බලාපොරොත්තු ඒ කෙනාට පහළ ඉන්න කට්ටියකින් තමයි බලන්නේ කරගන්න. ඉතින් නමුත් සමහර වෙලාවට ඒව හරියට සන්නිවේදනය තමයි ගොඩක්ම වැදගත්ම දේ. රැකියා ස්ථානයේ මානසිකත්වය ඒ කියන්නේ හරි විදිහට තියාගන්න නම් ගොඩක්ම වැදගත් දේ තමයි සන්නිවේදනය. මොකද අපි හරියට කමියුනිකේට් කරගත්තේ නැති වුණොත් අපිට තියෙන ප්‍රශ්න, එහෙම නැත්නම් අපිට තියෙන ගැටලු, එහෙම නැත්නම් අපි මොන හරි දෙයක් ගැන ඒ කියන්නේ ඕනම දෙයක් ගැන අපි හරියට ඒ පුද්ගලයා එක්ක අපේ සුපර්වයිසර් එක්ක හරි එහෙම නැත්නම් අපේ අපිත් එක්ක වැඩ කරන කාර්යයත් අනිත් අයත් එක්ක අපි හරි විදිහට කතා කරගත්ත සන්නිවේදනය කරගත්තේ නැති වුණොත් ගොඩක් වෙලාවට එතකොට තමයි අපේ රැකියා ස්ථානයේ ගැටලු ඇති වෙන්නේ. මොකද ඒකට හේතුව අපි ගොඩක් වෙලාවට අපි හිතන විදිහට අපි හිතනවා, අපි හිතන දේ අනිත් කෙනා තේරුම් ගන්නවා කියලා. නමුත් ඒක ගොඩක් වෙලාවට එහෙම වෙන දෙයක් නෙමෙයි. මොකද අපි හිතන දේ සමහරවිට අපේ පෞරුෂත්වය අනුව සහ අපේ ගිනීම අනුව සහ අපේ අම්මලා තාත්තලා අපිට දීපු වැලියුස් අපේ ප්‍රින්සිපල්ස් අපේ අනුව ගොඩක් වෙලාවට අපිට ඕන විදිහට අපි හිතන දැන් සමහර අය ඉන්නවා ගොඩක් වෙලාවට වැඩ කරන්න ඕන. ඒ අයට ඕන ගොඩක් වෙලාවට පිළිවෙලට වැඩ කරන්න. ඒ අයට ඕන හරි විදිහට වැඩ කරන්න. ඉතින් අර ඒ වගේ ඒ පිළිවෙලට වැඩ කරන කට්ටියට හරි විදිහට ඒ කියන්නේ අනිත් අය හරියට පිළිවෙලට වැඩ කරේ නැති වුණොත් ඒ අයට තරහ යනවා. එතකොට ඒගොල්ලන් ඒ තරහ ගත්තහම ඒගොල්ලන් ඊට පස්සේ ඒ තරහ හිත ඇතුළේ තියන් ඉන්නවා. සමහර අය ඒක හිත ඇතුළේ තියන් ඉන්නවා. සමහර අය ගොඩක් වෙලාවට කරන්නේ ඒක පිට කරනවා. එතන
බහින් බස්වීමක් ඇති වෙනවා. ඒ බහින් බස්වීමට ඇති වෙන ප්‍රධානම හේතුව වෙන්නේ ඉතින් අර අවබෝධයක් නැතිකම සහ අපි ඒක ගැන හිතන්නේ නැති, ඒ කියන්නේ අපි හරියට sannivedanayak කරන්නේ නැති නිසා. ප්‍රධාන වශයෙන්ම බොස් කෙනෙක් වුණොත්, ඒ කියන්නේ එයා හොඳ බොස් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එයාට පුළුවන් වෙන්න ඕන තමන්ගේ යටතේ ඉන්න සේවාදායකයෝ සේවකයෝ එක්ක හොඳ සම්බන්ධතාවයක් ගෙන යන්න. ඒක ප්‍රධාන වශයෙන්ම ඒ සේවකයාට පුළුවන් වෙන්න ඕන තමන්ගේ ප්‍රශ්නයක් මොනම වෙලාවක ඒ බොස් එක කතා කරන්න. එක දෙයක්. අනිත් එක තමයි එයාගේ ඒ හැම සේවකයාගේ මොනවද ඒගොල්ලන්ගේ තියෙන අඩුපාඩු, මොනවද එයාගේ පෞරුෂත්වය, එයා කොයි විදිහට හිතන්නේ, එයා ඒ හිතන විදිහවලට අපි කොහොමද ශ්‍රම කිව්වොත් හැම කෙනාටම මානසිකත්වයක් තියෙනවා, ඒ කෙනාට මානසික ගැටලු තියෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ පෞරුෂත්වයක් තියෙනවා කියලා ඇත්තටම සේවාදායකයා තේරුම් ගන්න ඕන. එහෙම සේවාදායකයා තේරුම් ගත්තොත් ඒ විදිහට අපි ඒ කෙනාත් එක්ක හැම කෙනාම තේරුම් අරගෙන වැඩ කරොත් අනිත් එක ඒගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන ඕනම කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනේ සේවක ඒකේ බොස්ට ඇවිල්ලා ඕන වෙලාව කතා කරන්න. සහ එයාට එයා ගොඩක් අර සරපුරුෂ සරපෞද නැත්තම් ගොඩක් වෙලාවට ඒ එන්වයරන්මන්ට් එක, ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒ රැකියා ස්ථානය ගොඩක් ලස්සන වෙන්න පුළුවන්. අනිත් එක හැමතිස්සෙම හිතන්න ඕන ඒ තමන් යටතේ ඉන්න අයගේ මානසිකත්වය ගැන හැමතිස්සෙම සැලකිලිමත් වෙන්න ඕන. ඒ මානසිකත්වය ඒගොල්ලන්ට මොන හරි ගැටලුවක් ගෙනාවොත්, ඒ ප්‍රශ්නයක් ගෙනාවොත් ඒක ගැටලුව විසඳගන්න උපදෙස් දෙන්න පුළුවන් තත්වයක ඉන්නවා නම් තමයි ගොඩක් වෙලාවට ලේසි. අපි සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට මානසික පීඩනයක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපේ ඒ පීඩනය අපි මැඩපවත්ව ගන්න අපේ පෞරුෂත්වය අපි සහ අපේ තේරුම් ගැනීම අනුව. නමුත් සමහර අයට දැන් ඇත්තටම වැඩ කරන රැකියා ස්ථානයේ හෝ සම්බන්ධතාවයේ හෝ නැත්නම් තමන්ගේ පෞද්ගලික ජීවිතයේ හෝ එයාට ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ තියෙන මානසික ආතතියක් තිබ්බොත් ප්‍රධාන වශයෙන්ම පළවෙනි වශයෙන්ම වෙනස් වෙන්නේ ඒගොල්ලන්ට නින්දයන් නැති වෙන එක. ඒ ඕනම කෙනෙක්ට නින්දයන්නේ නැත්නම් ගොඩක් වෙලාවට 99%ක් වෙලාවට ඒක වෙන්නේ ඒගොල්ලන්ගේ මොන හරි මානසික ගැටලුවක් තියෙනවා සහ මානසික ආතතියක් තියෙනවා. ඉතින් ඕනම කෙනෙක්ට Tamanට හිතෙනවා නම් මට මේ කාලේ නිින්ද යන්නේ නැහැ. ඒක සමාලලාට කාලීන වෙන්න පුළුවන්. මොකද ඒ අවස්ථාවේ රස්සාවේ තියෙන ගැටලුවක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අවස්ථාවේදී පෞද්ගලික ජීවිතයේ ගැටලුවක් වෙන්නත් පුළුවන්. කොයි දේ වුණත් ඒක తాවකාලික හෝ වුණත් අනිවාර්යයෙන්ම කීප දවසක් හෝ මාස ගණනක් හෝ හරියට නිින්ද යන්නේ නැත්නම් එතකොට අනිවාර්යයෙන්ම මානසික ආතතියක් තියෙනවා කියලා තේරුම් ගන්න ඕන. අනිත් දේ තමයි ගොඩක් වෙලාවට Tamanට ඊට පස්සේ එන දෙයක් තමයි ගොඩක් අධික ලෙස කේන්ති යනවා. අධික ලෙස කේන්ති යෑමට ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ අපේ ගොඩක් හිත සංවේදී අයට ගොඩක් වෙලාවට අපිට දුකක් දැනෙනවා. අපිට පොඩි පොඩි දේවල් එක්ක දුක දැනෙනවා. අනිත් එක තමයි අද කාලේ තියෙන අපේ ප්‍රධාන වශයෙන් ප්‍රශ්නයක් තමයි අද තරුණ සමාජයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපි ගොඩක් අය ඕවර් තින්කර්ස්ලා, වැඩිපුර හිතන කට්ටිය. ඉතින් අර ඕවර් තින්කින් කට්ටියට සමහරලාට ඒගොල්ලන්ට දේවල් දැනෙනවා වැඩි. ඉතින් ඒගොල්ලන්ගේ දේවල් දැනෙන පොඩි දේවල් උනත් ඒගොල්ලන් ලොකු කරලා හිතන්න ගන්නවා. සහ ඒගොල්ලන් වැඩිපුර හිතනවා. සහ ඕවර් තින්කින් කියන ප්‍රශ්නේ නිසා අපි අනවශ්‍ය විදිහට හිතනවා. ඒක නිසා සමහරලාට අපිට අධික ලෙස කේන්ති යන්න පුළුවන්. සහ සමහර වෙලාවට අපි ගොඩක් වෙලාවට එක්ක ජීවත් වෙන්නේ එක්ක පසුගිය අතීතයේ දේවල් එක්ක අපි පසුතැවෙනවා. එහෙම නැත්නම් අනාගතේ වෙන්න පුළුවන් දේවල් ගැන අපි හිතනවා වැඩි. ඉතින් අර ඔය හැම දේවල් නිසාම අපිට ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් එක වැඩි. ඒ නිසා අපිට ගොඩක් වෙලාවට අපි ආතතියක් දැනෙනවා. ඒකෙන් අපි ගොඩක් වෙලාවට තරහ යාමක් වැඩි වෙනවා. ඉතින් නිින්ද යන්නේ නැත්නම් තරහ යනවා නම් ගොඩක් වෙලාවට අපිට මානසික ආතතියක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අනිත් තුන්වෙනි කාර්යය තමයි ගොඩක් වෙලාවට අපිට හැමදේම එපා වෙලා අපිට කිසිම දෙයක් කරගන්න හිතෙන්නේ නැහැ. කන්න බොන්න හිතෙන්නේ නැහැ. අපි පැත්තකට වෙලා ඉන්නවා වගේ ඉන්නවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට තව කම්ප්ලේන් නැත් තමයි ගොඩක් අය කියන මට ගොඩක් වෙලාවට මතක නැති වෙනවා. කිසිම දෙයක් මට මතක නැහැ කියලා. මට පාඩම් කරන දේවලුත් මතක නැහැ කියලා. ඉතින් අර ඒ වගේ සමහරලාට අමතක වීම තියෙනවා නම් තරහ යනවා වැඩි නම් නිින්ද යන්නේ නැත්නම් කන්න බොන්න හිතෙන්නේ නැත්නම් පැත්තකට වෙලා ඉන්න ඉස්සර හිටපු ආසා කරන දේවල් නැත්නම් සතුට දැනෙන්නේ නැත්නම් ඒ කියන්නේ අපිට අනිවාර්යෙන් මානසික පීඩනයක් තියෙනවා. අනිවාර්යෙන් මානසික ආතතියක් තියෙනවා. ඉතින් ඒ වගේ රෝග ලක්ෂණ ඒ වගේ දේවල් දැනෙනවා නම් අනිවාර්යෙන්ම තමන් එක්ක යාළුවෙක් එක්ක ඒ දේවල් බෙදා හදා ගන්න. එහෙම නැත්නම් කැමති කෙනෙක් එක්ක කතා කරන්න. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම උපදේශන සේවාවක් සඳහා හරි විශේෂඥ වෛද්‍යවරයෙක් සඳහා මානසික ගැටලු විසඳ ගැනීම සඳහා යොමු වෙනවා නම් තමයි හොඳ. උපදේශන සේවාවල් හැමතැනම තියෙනවා. ගොඩක් වෙලාවට අපේ මම වැඩ කරන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය
ඒකෙන් අපි අංගුණ මානසික රෝහල කියන තැන ඒකේ අපේ උපදේශන සේවාව තියෙනවා 1926 කියන නම්බරේට පැය 24 පුරාම දවසේ 365 දවසෙම ඒක වැඩ ඒකේ විශේෂ ඒක පුරුදු වෙච්ච ඒකට පුහුණු හෙදියන් වෛද්‍යවරුන් ඉන්නවා ඕගොල්ලන්ට උපදෙස් දෙන්න. එයා සමානව තව තියෙනවා ඉතින් 13:33 කියලා CCC ලයින් එක තියෙනවා සුමිත්‍රව ඉන්නවා ඒ වගේ උපදේශන සේවාවක් ඕනතරම් උපදේශන සේවාවල් තියෙනවා. ඉතින් මොන හරි මානසික ගැටලුවක් තියෙනවා නම් ඒක හිත ඇතුළේ තියාගෙන ඉන්න එපා. ඔයාට හිතෙනවා නම් ඒක මොන හරි ප්‍රශ්නයක් මට විසඳගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. රැකියා ස්ථානයේ වෙන්න පුළුවන්, පෞද්ගලික ජීවිතයේ වෙන්න පුළුවන්, සම්බන්ධතාවයල් එක වෙන්න පුළුවන්. නමුත් මානසික පීඩනයක් තියෙනවනේ, පීඩනේ හිත ඇතුළේ තියාගත්ත එකකින් වෙන්නේ ගොඩක් වෙලාවට ඒක කාලීනව යනකොට ඒක අපේ නිකන් දිරීරයක් වගේ මනසේ තැම්පත් වෙන්න බලනවා. එතකොට පසු කාලීනව අපිට හැමදේම එපා වෙලා අපි ජීවිතේ නැති කරගන්න තරම්ම හිතෙන්න පුළුවන්. දැන් අද කාලේ අපි දැකලා තියෙනවා ළමයි ගොඩක් ජීවිත නැති කරගන්න සිද්ධි තීපයක් අපේ පුවත්පත්වල ගියා. ඉතින් අර ඒකට ප්‍රධාන වශයෙන්ම හේතුව අපි හරියට ඒ දේවල් තේරුම් ගන්නේ නැති එක සහ අපි ගොඩක් වෙලාවට ඒක සඳහා ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ නැති එක හෝ උපදේශන සේවාව සඳහා යොමු නොවන එක. ඉතින් එහෙම කරන්න එපා. මානසික රෝග කියනක හෝ මානසික ගැටලු කියන එකත් තවත් කායික රෝග හා සමානයි. ඒක තේරුම් අරගෙන ඒකට උපදේශන සේවාවක් හරි ඒකට ප්‍රතිකාරය සඳහා යොමු වෙන්න. එහෙම කරොත් තමයි සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. එක්සත් රාජධානී අනුමත ඩිප්ලෝමා රැසක් දැන් ඇමසන් කොලේජ් ඇන්ඩ් කැම්පස් වෙතින් හැදෑරීමට ඔබටත් අවස්ථාව. එක්සත් රාජධානී අනුමත මනෝවිද්‍යාව සහ උපදේශන ඩිප්ලෝමාව, තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව, ගුරු පුහුණු ඩිප්ලෝමාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාව, ඉංග්‍රීසි ඩිප්ලෝමාව, භෞතිකව හෝ මාර්ගගතව මෙම පාඨමාලා සඳහා සම්බන්ධ විය හැකි. පළමු සිසුන් 100 දෙනා සඳහා රුපියල් 10,000ක ශිෂ්‍යත්වයක්. මාස 6ක මෙම ඩිප්ලෝමාවෙන් පසු වසරක උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවද ඉන්පසු වසරක උපාධි පාඨමාලාවද හැදෑරීමට අවස්ථාව. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන උපාධි ප්‍රධාන උත්සවයේදී උපාධිය ලබා ගත හැක. වැඩි විස්තර සඳහාම තන්න 0741 969918, 0765 204 605, පිවිසෙන්න www.amazoncollege.lk වෙත.